අයිබෝවන් ජීවිතයට ඉඩක් දෙන්න අපි අද දවසේදීත් සූදානම්. අපි හිතුවා කතා කරන්න ඕනේ කියලා දැන් පිළිකාව කියලා මේ වචනේ පාවිච්චි කරන්නත් උඟක් අය අකමැති. නමුත් අපිට මේ ඇත්තට මුණ දෙන්න සිද්ධ වෙන නිසා අපේ ශරීරයේ පිළිකා හැදුනහම විවිධ කොටස් වලට විවිධ අංශ වලට මේක බලපාන විදිහ තියෙනවා. ඉතින් අද කතා කරනවා අපි ටිකක් වැඩිපුර කතා බහට ලක් වෙන රෝග තත්වයක් වෙන මේ විශේෂයෙන්ම මහා අන්ත්‍රය ආශ්‍රිතව ඇතිවන පිළිකාමය තත්වයන්. ඉතින් මේක හඳුනාගන්නේ කොහොමද? ඒත් එක්කම මෙහිදී අපි කොයිතරම් දුරට සැලකිලිමත් වෙන්නට ඕනේද? වෛද්‍ය විද්‍යාත්මකව අපි කරුණු කාරණා කොහොමද දැනගන්න හැකියාවක් ලැබෙන්නේ? මේ ගැන කතා කරන්න අද දවසේ අපි ආරාධනා කළා පිළිකා ශල්‍ය විශේෂඥ නියෝමල් පෙරේරා මහතාට, ලංකා හොස්පිටල් නියෝජනය කරන ආයිබෝන් වෛද්‍යතුමනි. අපිට කියන්නකෝ මුලින්ම දැන් මහාන්ත්‍රයේ පිළිකා කියලා කොහොමද මේ වචනේ අපි පාවිච්චි කරන්නත් අහුඟක් අය කැමති නැහැ. නමුත් අපිට අකමැත්තෙන් වුණත් අපිට සමහර රෝග තත්වයන් හඳුනා ගන්න වෙනවා. මේක සාමාන්‍යයෙන් අපි කොහොමද හඳුනාගන්නේ වෛද්‍ය විද්‍යාත්මකව? මහාන්ත්‍රයේදීන පිළිකා මේකේ රෝග ලක්ෂණ මතුවීම පැත්ත හැටියට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපි මහාන්ත්‍රය ආරම්භ වන්නේ දකුණු පැත්තෙන්. ඒක උදර කුහරයේ වටේට ගමන් කළා වම් පැත්තෙන් තමයි ගුද මාර්ගයෙන් කෙළවර එන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් අපි වෛද්‍ය විද්‍යාව වමසා දකුණ වශයෙන් හඳුන්වනවා. ඒ කියන්නේ මේ දකුණු පැත්තේ තියෙන මහාන්ත්‍රයේ හැටගන්න පිළිකායි වම් පැත්තේ හැටගන්න පිළිකා අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම වම් පැත්තේ එහෙම නැත්නම් ගුද මාර්ගයට කෙළවර වෙන්න තියෙන පිළිකා තමයි බහුල වැඩි. ඒව හඳුනා ගැනීම වාසනාවකට වගේ ඒව හඳුනා ගැනීමදී රෝග ලක්ෂණ වැඩිපුර දක්න ලැබෙනවා. නමුත් දකුණු පැත්තේ එච්චර බහුලව දකින්න නැති පිළිකාවල් වල රෝග ලක්ෂණ අඩුයි. ඉතින් දකුණු පැත්ත වම් පැත්ත අතර ලොකු වෙනසක් තියෙනවා. හොඳයි. දැන් ඒ විදිහට දැන් දකුණු සහ වම ගත්තාම ඒතර හඳුනා ගන්න තියෙන කල්ගත වීමත් එක්ක ඉක්මනින් අපි දන්නවා පිළිකාවක් ඉක්මනින් හඳුනා ගත්තාම කරන්න පුළුවන් දේවල් ප්‍රමාණය වැඩි කියන එක සහ ගොඩක් බැරෑරුම් තත්වයකදී කරන්න පුළුවන් දේවල් අඩුයි කියලා. මම හිතන්නේ ඒකත් යම් බලපෑමක් තියෙන්න පුළුවන්. ඔව් ඒකෙත් ලොකු බලපෑමක් තියෙනවා. ඒකෙන්ද තමයි අපි හුඟක් කලකට වම් පැත්තේ වෙනන ගුද මාර්ගයට කිට්ටු වෙන්න තියෙන පිළිකාව අපිට කලින් හඳුනා ගැනීමට හැකියාවල් තියෙනවා. නමුත් සමහරලාට මේක හුඟක් කලට රෝගීන් පෙළඹෙනවා. මේක මේ සාමාන්‍ය මම ගන්න ආහාරවල වෙනසක් ඇතිවීම නිසා ඇතිවෙන වෙනසක් වෙන්නේ නැති කියලා හුඟක් කලට උපකල්පනය කරලා මේක කල්ගත වෙන වෙලාවල් තියෙනවා. මොකද වම් පැත්තේ වෙනන ගුද මාර්ගයට කිට්ටුය හට ගන්නා පිළිකාවලදී හුඟක් කලට එන්නේ මල පහ කිරීමේ අක්‍රමිකතාවයක් ඇති වෙනවා. සමහර දවසකට බඩ වේලුම් ගතියක් ඇති වෙනවා. සමහර දවසකට බඩ ටික බුරුලට වගේ සිද්ධ වෙනවා. සමහරලාට සීදන් යන වෙලාවල් තියෙනවා. සමහරලාට ලේ යෑමකුත් දක්න ලැබෙනවා. හුඟක් වෙලට මේ ලේ යෑමක් එනකම් හුඟක් රෝගීන් හිතනවා මේක මම ගන්න ආහාරවල වෙනස්කම් හින්දා තමයි මේ වෙනස ඇති වෙලා තියෙන්නේ කියලා. නෑ වෛද්‍යතුමනි, අපි අහලා තියෙන මේ ආර්ෂස් කියන රෝග තත්ත්වයේදී සමහර වෙලාවට ලේ යෑමක් වගේ දේවල් දැන් කෙනෙක් එහෙමත් රැවටිලා මේක මේ වෙන අසනීපයක් නිසා කියලා වෙදකම් කර කර ඉන්න අවස්ථා තියෙනවා. ඔව් ඒක ඊටමත් වැදගත් ප්‍රශ්නයක්. මොකද මේක සමහරලාට ගුද මාර්ගයවට තියෙන පිළිකා අර්ශස් හැටියට මතුවෙන්නත් පුළුවන්. මොකද උඩහා තියෙන පිළිකාවක් නිසා පල්ලෙන් අර්ශස් හැටියට ගෙඩි වගේ එළියට එන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් වයස අවුරුදු 40කට වඩා වැඩි කෙනෙක් අර්ශස් සමාරුව කියලා හිතලා ලේ යෑමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝගේ පරීක්ෂා කරලා බලන්න ඕන ඒට උඩහින් පිළිකාවක් තියෙනවමදි කියලා. මොකද මේ දෙකම එකට තියෙන්න පුළුවන්. මේ දෙක වැරදිලා වටහා ගැනීමත් පුළුවන්. එම නිසා අනිවාර්යයෙන්ම අර්ශස් තියෙන රෝගියෙක් සිග්මොයිඩොස්කෝපි කියන කැමරාවක් භාවිත කරලා ගුද මාර්ගය පරීක්ෂා කරන පරීක්ෂණ අනිවාර්යයෙන්ම කළ යුතුයි. හොඳයි. දකුණු පැත්තේ තත්ත්වය කොහොමද දැන්? දැන් මේ වම් පැත්තේ තියෙන විදිහ මේ ලේ යාම සීදන් අමාරු තත්ත්වය වෙන්න පුළුවන්. එතකොට බඩ වේලන තත්ත්වයක් වෙන්න පුළුවන්. එතකොට දකුණු පැත්තේ තත්ත්වය කොහොමද? දකුණු පැත්තේ හුඟක් ලාට වෙන්නේ ඒ හරියේදී එන කෑම දිරවල එන ද්‍රව්‍ය හුඟක් ඝන වෙලා නැහැ. හුඟක් දියාරුවට තියෙන්නේ ඒ හරියට. උඩහට ඇවිල්ලා මහාන්තරයේ දිගේ ගමන් කරනකොට තමයි ඒකේ තියෙන වතුර උරා ගැනීමෙන් ඒක ඝන බවට පත් වෙන්නේ. ඉතින් දියාරු ගතිය තියෙන ද්‍රව්‍ය හරහා යනකොට ඒ පිළිකාවට යනකොට ඇති වෙන රෝග ලක්ෂණ බොහෝ දුරට අඩුයි. මොකද ඒකේ අවිහිරතාවයක් ඇති වෙන්නේත් නැහැ, වේදනාවක් ඇති වෙන්නේ නැහැ, අපහසුාවක් ඇති වෙන්නේත් නැහැ. හුඟක් වෙලාට වෙන දෙයක් තමයි ඒකෙන් ලේ යෑමක් සිද්ධ වෙනවා. නමුත් මේ ලේ යෑමක් සිද්ධ වෙනකොට ඒක මහාන්තරය ඇතුළත තියෙන නොයෙකුත් රසායනික ද්‍රව්‍යත් එක්ක මිශ්‍ර වෙලා ලේ රතු පාටට නෙවෙයි ගමන් කරන්නේ, මල පහ කළු පාටට. හුඟක් වෙලාවට අපි අහනවා තාර වගේද මේ මල පහ යන්නේ කියලා.
ඉතින් රෝගී හිතනවා මේ කළු පාටට යන්නේ මං සමහරට ගන්න බෙහෙතින්ද වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගැස්ට්‍රයිටිස් වගේ තත්ත්වයන් වලදී. ඔව් ඇත්ත වශයෙන්ම ගැස්ට්‍රයිටිස් වගේ සමහරට රෝග ලක්ෂණ මතු වෙනවා. මොකද මෙතන බඩ සාමාන්‍ය කෑමක් ගත්තම බඩ ස්මෘති කියන සමහර කටි පුරවලා දාලා ගතිය කියනවා. ඒවත් සමහරලාට මේ දකුණු පැත්තේ තියෙන පිළිකා හින්දා ඇති වෙන රෝග ලක්ෂණ. ඉතින් හුඟක් වෙලාවට රෝගීන් අපිට යොමු කරලා තියෙනවා මේ හෘද වස්තු සම්බන්ධව ඉන්න විශේෂඥවරුන් එහෙම නැත්නම් කාඩියොලොජිස්ලා කියන කට්ටිය අපිට යොමු කරලා තියෙනවා. මොකද මේගොල්ලොන්ගේ ඇඟේ තියෙන ලේ ප්‍රමාණය හුඟක් අඩු වෙලා ලේ අඩු නිසා හෘද වස්තුවේ වේදනාවක් ලැබිලා මේගොල්ලෝ හાર્ට් ඇටැක් කියලා හිතලා එතනට යොමු වෙනවා කාඩියොලොජිස් කෙනට. මේක හෘද වස්තු සම්බන්ධ කියලා. හරියට බලනකොට මේගොල්ලන්ගේ ඇඟේ ලේ නැහැ. ලේ නැති වෙන හේතුව තමයි තමාට නොදැනුවත්වම මේම දකුණු පැත්තේ තියෙන පිළිකා වලින් ලේ නොකඩවා වාහනය වෙලා ඒක කළු පාට හැටියට අසුචි මගින් ගිහිල්ලා මේගොල්ලෝ කවුරුත් හිතන්නේ නැහැ මේක මේ රුධිරයක් යන්නේ කියලා. ඒගොල්ලෝ හිතන්නේ මේ තාර වගේ කළු පාටට යන දෙයක් කියලා. ඉතින් මේවා තමයි හුඟක්ලට අතපසු වෙන රෝග ලක්ෂණ. හුඟක්ලට රෝගීන් ගණන් නොගන්නා රෝග ලක්ෂණ මේවා. හොඳයි. දැන් සමහර පිළිකා වර්ග ගැන කතා කරනකොට අපි දන්නවා දැන් පියුරු පිළිකා වගේ තත්වයන් ටිකක් ආරයට යනවා කියලා. ගර්භාෂයේ ඇති වෙන විවිධ පිළිකා මේ තත්වයන් ටිකක් ආරයට යනවා. එවැනි කතන්දර තියෙනවා. දැන් මේ මහාන්ත්‍රය ආශ්‍රිතව ඇති වෙන මේ තත්වයන් කොයි ආකාරයේද? ඇත්ත වශයෙන්ම මහාන්ත්‍රය ආශ්‍රිතවත් ආරයට එමු නැත්නම් පරම්පරාගත වෙන ප්‍රතිශතයක් තියෙනවා. නමුත් අපි පියුරු වල පිළිකා වල ප්‍රතිශතය හුඟක් වැඩි. සාමාන්‍ය 5%ක් 10%ක් වැනි ප්‍රමාණයක් පරම්පරාගත වීමක් දක්න ලැබෙනවා. නමුත් මහාන්ත්‍රය ආශ්‍රිතව තියෙන පිළිකා මේ වගේ ආරයට යෑම තරමක් අඩුයි. නමුත් ඒවා වාර්තාගත වෙනවා. හුඟක් වෙලාට අඩු වයසේදී මහාන්ත්‍රයේ පිළිකාවක් හැදුනොතින් අපි අනිවාර්යයෙන්ම ඒ පවුලේ සිටින සෑම සමාජිකයෙකුම පරීක්ෂා කරලා බලනවා මේක පවුලේ එහෙම නැත්නම් පරම්පරාගත මහාන්ත්‍රයේ ආශ්‍රිත පිළිකාවක්ද කියලා බලන්න. හොඳයි වෛද්‍යතුමනි මට කියන්නකෝ. දැන් අර අපි මූලික ලක්ෂණ කිහිපයක් අපි හඳුනාගත්තා. හැබැයි මේ වම් පැත්ත සහ දකුණු පැත්තේ අපි දන්නවා සුවිශේෂී වෙනස්කම් සිදු වෙනවා කියලා ඒ හැදෙන තත්වයත් එක්ක. අපි මූලිකවම දැන් මේ කියන දැන් කෙනෙක් බියවිය යුතු නැහැ අපි ওই කියන ලක්ෂණ එකපාරට මතුනහම පිළිකාවක්මද කියන එක. නමුත් ඒ තහවුරු කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඒ හඳුනා ගැනීම තමයි වැදගත් වෙන්නේ. දැන් අපි වෛද්‍යවරයෙක් වෙත මේ සැකයක් ඇතුව යොමු වුණාට පස්සේ මුලින්ම මොන වගේ පරීක්ෂණ අපි කළ යුතු වෙනවද? මං හිතන්නේ අපි ඉස්සෙල්ලම පරීක්ෂා කරලා බලන්න ඕන මොන හරි අපිට අතට දැනෙන යම්කිසි දෙයක් තියෙනවද කියලා. අපි ඒ වෙලාවේදී ගුදමාර්ගයත් පරීක්ෂා කරලා බලන අපේ ඇඟිලි වලට දැනෙන මොන හරි ගැටිත්තක් තියෙනවද කියලා. නමුත් ඒකට වඩා ඉතාමත් වැදගත් වෙන්නේ අපි කොලොනොස්කොපි කියන පරීක්ෂණය. ඒකදී අපි කැමරාවක් භාවිතා කරන්නේ. ඉතා දිග වයර් එකක් කෙළවරේ කැමරාවක තියෙන. අපි සාමාන්‍යයෙන් එවැනි පරීක්ෂණයක් කරන්න ඉස්සෙල්ලා බඩ සුද්ධ වෙන්න බෙහෙත් දීලා සමහරලාට එම රෝගියා ටිකක් බය ගතියක් තියෙනවා නම් අපි ඒ රෝගියාව පොඩ්ඩක් බෙහෙත් මාර්ගෙන් පොඩ්ඩක් නිදිමත ගතියකුත් ඇති කරලා තමයි මේ පරීක්ෂණය කරන්නේ. මේ පරීක්ෂණයේදී අපිට සුවිශේෂී දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි අපි ඇහැටම බලා ගන්න පුළුවන් මේ කෙළවරේ කැමරාවක් තියෙන නිසා මේ වයර්ක ඇතුල් කිරීමෙන් මුළු මහාන්ත්‍රයේ දිගේම ගිහිල්ලා දකුණු පැත්තේ කෙළවරට එනකම් අපිට ගිහිල්ලා පරීක්ෂා කරලා බලලා ඒකේ සාමාන්‍ය මතුපිට පෙනුම මොන වගේද කියලා අපිට දැනගන්න පුළුවන්. මේක නිකම්ම මුල් අවස්ථාවේ තියෙන පුංචි ගැටිත්තක් විතරක්ද නැත්නම් මේක පිළිකාව කොච්චර ලොකුද ඒ විස්තර සියල්ලම අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව තව සුවිශේෂී මේක පොඩි බයොප්සි එකක් එවනන කොටසක් ලබා ගැනීමටත් හැකියාවක් තියෙනවා. සමහර වෙලාවල් තියෙනවා මේ පියුරු මහාන්ත්‍රයේ තියෙන පිළිකාවල් ඉතාමත් කුඩා සෙන්ටිමීටරකට වඩා පොඩි ගැටිත්තක් වෙන්න පුළුවන් ආරම්භයක් වෙන්න පුළුවන්. අපිට එවැනි අවස්ථාවක් නම් අපිට මේ එන්ඩොස්කෝපියම නැත්නම් කොලොනොස්කෝපි මාර්ගයෙන් ඒ පොලිප් එක ගලවලා ගැනීමටත් හැකියාවක් තියෙනවා. ඉතින් මං හිතන්නේ ඉස්සෙල්ලම එවැනි රෝග ලක්ෂණ තියෙන රෝගියෙක් මෙම කොලොනොස්කෝපි ගැන පරීක්ෂණය කළ යුතුමයි. හොඳයි. ඊට පස්සේ මොන වගේ ප්‍රතිකාර ක්‍රමවේදයන් අනුගමනය කරන්න පුළුවන්ද? ඒතර රෝගියෙක් කොහොමද සැලකිලිමත් වෙන්නට ඕනේ මහාන්ත්‍රයේ පිළිකාමය තත්වයක් තියෙනවා නම්? අපි ඒ ගැන කතා කරමු විරාමයක් අරගෙන. පසුව නැවතත් ඔබ සම්බන්ධ වන්නේ ජීවිත රිඩක් වැඩසටහන සමගින්. අද දවසේ අපි කතා කරන්නේ මහාන්ත්‍රය ආශ්‍රිත වැතිවෙන පිළිකාමේ තත්ත්වයන් පිළිබඳව. මේ ගැන කතා කරන්න අපි ලංකා හොස්පිටල් නියෝජනය කරන පිළිකා ශල්‍ය විශේෂඥ නියෝමාල් පෙරේරා වෛද්‍යතුමාටයි ආරාධනා කළේ. හොඳයි වෛද්‍යතුමනි, අපිට කියන්නකෝ අපි දැන් මහාන්ත්‍රයේ පිළිකාමේ තත්ත්වයන් කොහොමද හැදෙන්නේ? ඒත් එක්කම මේකේ වම සහ දකුණ කියන අංශ දෙකට හැදෙනකොට ඒ වෙන්වෙන් වශයෙන් අපි දැනගත්තා. ඒත් එක්කම රෝග ලක්ෂණ හඳුනාගත්තා, කරන්න ඕන පරීක්ෂණ හඳුනාගත්තා.
හොඳයි පරීක්ෂණ වලින් අනතුරුව කිව්වොත් එහෙම වෛද්‍යවරු දැන් ඔබට තියෙන්නේ මහාන්තරයේ පිළිකාමේ තත්වයක්. එතනින් එහාට අපි රෝගියා කොයි ආකාරයෙන්ද ඒ ප්‍රතිකාර වලට යොමු වෙන්නේ? මෙහිදි මම හිතන්නේ ඉතාමත් විශේෂ තව පරීක්ෂණයක් කරන්න අවශ්‍යයි. ඒක තමයි CT ස්කෑන් පරීක්ෂණය. මොකද අපි CT ස්කෑන් පරීක්ෂණයෙන් බලාපොරොත්තු වෙන්නේ මේක පැතිරීමක් තියනවාද කියන බලීමටයි. ඉතින් අපි එවැනි අවස්ථාවකදී අපි පරීක්ෂා කරලා බලනවා මේක මහාන්තරයේ ඉඳන් ඉදිරියේදී ඉදිරියට තියෙන කුද්දැටි වලට පැතිරිලා තියෙනවද, එහෙම නැත්නම් අක්මා වැනි අවයවයකට පැතිරිලා තියෙනවද, පෙනහල්ලට පැතිරිලා තියෙනවද, ඊට අමතරව ගුද මාර්ගයේ කිට්ටුව නම් මොකද මහාන්තරය උදර කුරය පුරා පැතිරිලා තියෙන හැටියට ඉඩ තියෙන ඕන හැටිය ඒකට ඉක්මනින් විහිදුවන්. ඊට අමතරව ඒක එකතන ලොකු උනත් අපිට සමහර ඒවා තියෙනවා අපිට කිසි අමාරුවක් නැතුව ඒක සත්කමක් මාර්ගෙන් ඉවත් කරන්න පුළුවන්. නමුත් මේක කෙලවරට එනකොට ගුද මාර්ගය කියන ඒ කොටසේදී ඊටමත් කුඩා ප්‍රමාණයකට තමයි මේක දක්න ලැබෙන්නේ. ඉතින් එවැනි ස්ථානයක පිළිකාවක් හටගත්තම ඉතා ඉක්මනින් ඒ වටේට තියෙන මාංශ පේශී දක්වා පැතිරෙන්න පුළුවන් ගුද මාර්ගයේ කිට්ටුවන. ඉතින් අපිට එවැනි අවස්ථාවකදී CT ස්කෑන් එකක් කිරීමෙන් අපිට බලා ගන්න පුළුවන් මේක ඉතාමත් පැතිරිච්ච කල්ගත වෙච්ච පිළිකාවද නැත්නම් මුල් අවස්ථාවේ තියෙන පිළිකාවද කියලා. ඉතින් අපි මුල් අවස්ථාවේ තියෙන පිළිකාවක් කියලා දැනගත්තොත් මම හිතන්නේ සත්කම තමයි කරන්න පුළුවන් ප්‍රධාන සහ අවශ්‍යම ප්‍රතිකාර ක්‍රමය. හදිසියේත් අපි හිතුවමු මේක පැතිරිලා තියෙනවා, එහෙම නැත්නම් ගුද මාර්ගයේ කිට්ටුව මේක දෙපැත්තට විහිදිලා වැඩි, මේක සත්කම කරන්න ගියොත් අපිට සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න අපහසු කියලා. එවැනි අවස්ථාවලදී අපි අනිකුත් ප්‍රතිකාර ක්‍රම එනම් මේ කීමෝതെරපි කියන ඉන්ජෙක්ෂන් භාවිත කරලා ඒක පිළිකා විනාශක ද්‍රව්‍ය අඩංගු කීමෝതെරපි ඉන්ජෙක්ෂන්ස්, එහෙම නැත්නම් අපි විකිරණ භාවිතයෙන් රේඩියෝതെරපි කියන ඒ විකිරණ භාවිතයෙන් මේක කුඩා කරන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම නැති කරන්නත් පුළුවන්. නම් එහෙම කෙරුවට පස්සෙත් නමුත් සත්කමක් කරන්න අවශ්‍යයි. ඉතින් එහෙමනේ ඒ විදියට පිළිකාව කුඩා කරලා අපි ඒ රෝගීන්ගේ සත්කමකට යොමු කරනවා. හොඳයි, මට කියන්න වෛද්‍යතුමනි, දැන් මේ පිළිකා වගේ තත්වයන් ගැන කතා කරනකොට අපේ මතයක් තියෙනවා. දැන් අපි දන්නවා දැන් සාර්ථක පියුරු පිළිකා සත්කම් අපේ රටේ කරන. දැන් අපි පිළිකාවල තියෙන සත්කම් ඒ කාලේ ගත්තොත් නම් අපි අනිවාර්යෙන් අපේ රටෙන් එතරට යන්නම වෙනවා. හැබැයි දැන් ලංකාවේ පෞද්ගලික රෝහල්වල ඒත් එක්කම අපේ රජයේ රෝහල්වල මේ ඉතාම සාර්ථක සත්කම් සිදු කරනවා. ඒ උපකරණ තියෙනවා, වෛද්‍යවරු ඉන්නවා, ඒ වගේ තත්වයක් තියෙන්නේ. හැබැයි අපේ හිතවල තියෙනවා දැන් මේ සාමාන්‍ය කතාවෙදිත් කියනවා දැන් ඔය අයින් කරාට ඔපරේෂන් එක කළාට ඕක කොහේ හරි තැනක පොඩ්ඩක් හරි තියෙනවා. දැන් ඕක ආයේ වැඩි වෙනවා, එමුත ආයේ හැදෙනවා. දැන් ඔන්න ඕකට මහාන්ත්‍රයේ පිළිකා සම්බන්ධයෙන් කතා කරනකොට දෙන්න පුළුවන් පිළිතුර? ඕකෙත් අර මම හැමදාම කියන දේම තමයි මුල් අවස්ථාවේ තියෙන එකක් නම් අපිට 100%ක් කිට්ටු වෙන්න සනාථ කරන්න පුළුවන්, මේක සත්කමකින් ඉවත් කරගන්න පුළුවන් කියලා. නමුත් මේක කල්ගත වෙච්ච එකක් නම් පැතිරිච්ච එකක් නම් අපි හුඟක්ලාට උත්සාහ කරන්නේ මේක 100%ක් දක්වා ගෙනියන්න. ඉතින් එවැනි අවස්ථාවලදී සමාලාට සෛලයක් දෙයක් කොහේ හරි රැඳෙන්න පුළුවන්. ඉතින් අපි එවැනි අවස්ථාවලදී පුළුවන් තරම් රෝගියාට කරන්න තියෙන ප්‍රතිකාර කරලා සත්කමකින් ඉවත් කරලා විකිරණ සහ කීමෝതെරපි කියන ඉන්ජෙක්ෂන් වර්ග භාවිත කරලා මේකේ තියෙන සෑම සෛලයක්ම විනාශ කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් සමහරවිට මේ බලාපොරොත්තු අපිට ඉෂ්ට කරගන්න බැරි වෙන වෙලාවලුත් තියෙනවා. නැතුව නේ ඒක කල්ගත වෙච්චින්ද. එහෙම නැත්නම් මුල් අවස්ථාවේ තියෙනවනම් අපිට හොඳ කරන්න පුළුවන්. ඉතින් කවුරුර හැව්වතින් මගේ සත්කමක් ඉවර කළා, අනිකුත් ප්‍රතිකාරات ඉවර කළා, මගේ මේ රෝගී තියෙන හැම සෛලෙම විනාශයලා ඉවරද, එහෙම නැත්නම් මේක ආයෙත් මතුවේද කියලා. ඉතින් මට කියන්න තියෙන එකට තියෙන හොඳම උත්තරය තමයි ඒ ගැන හිතන්න එපා. අවශ්‍ය වෙන්නේ අපි හැම අවුරුද්දක් පාසාම මේ රෝගියාව නොකඩවා පරීක්ෂණ වලට වාජන කිරීම. එවැනි අවස්ථාවේදී අපිට මුලදී හවුවෙන පිළිකාවක් මොනවාරි එකක් තිබ්බොතින් අපිට සෛලයක් හවුනොතින් ඒක අපිට විනාශ කරන්න පුළුවන්. මේකේ තියෙන තවත් උදාහරණයක් කියලා ගත්තොතින් මම කියන්න පුළුවන් ත්‍රස්තවාදී. පිළිකා කියන්නේ ත්‍රස්තවාදයක් තමයි. ඉතින් දැන් කවුරුරැයි හවුවතේ ලංකාවේ ත්‍රස්තවාදී තුරන් වෙලාද කියලා? ඔව්, තුරන් කරලා ඉන්නේ. නමුත් ඒකයි කියලා හැම වරුද්ද පාසාවම අපි හැමතැනම ලංකාව හැම පුරාම හොයලා බලනවා මේ ත්‍රස්තවාදීන් ඉන්නවද කියලා. ඉතින් තව අවුරුදු 10කින් ගොඩ නැගෙයිද කියලා. ඉතින් අපි අවුරුදු 10කින් ගොඩ නැගුණ නැත්නම් අපි මේ ත්‍රස්තවාදීන් තුරන් කළා ඉවරයි. තව අවුරුදු 20 කරාවේ නැත්නම් අවුරුදු 20 අපි තුරන් කළා ඉවරයි. ඉතින් මේ ආකාරයට අපිට ඉදිරියට තමයි කියන්න පුළුවන් යන්නේ මෙම රෝගියාගේ පිළිකා තත්ත්වය 100%කින් හොඳ කළද නැද්ද කියලා. සමහර රෝගීන් තාම සායන වලට පැමිණෙනවා අවුරුදු 10කට 20කට ඉස්සෙල්ලා මෙවැනි මහාන්තරයේ පිළිකා සුව කරගත් අය. ඉතින් ඒගොල්ලන්ට අපිට කියන්න පුළුවන් යන්නේ අවුරුදු 20ක් ඔය පිළිකාව ඉවත් කළා ඉවරයි. අපිට කියන්න පුළුවන් එයා 100%ක් සුවය ලැබලා කියලා.
සහ මෙතනද කිව වැදගත්මදේ තම මේ ඒ නියමිත දිනවලට මේ සායනවලට සහභාගවිම මේ ශල්ල කර්මයෙන් පසුව. අනිවාර්යෙන්ම ඒක ඉතාමත් වැදගත්. මොකද මේක සාමාන්‍යයෙන් අපි කැස්සට හිඹිරිසාවට බෙහෙතක් ගරගත්තට පස්සේ හොඳ වුණාට පස්සේ අපි ගෙදර ඉන්න පුළුවන්. හඬව ඉන්නා වගේ නෙවෙයි. ඒ වගේ නෙවෙයි. මේක ජීවිතේ තියෙනකම්ම තමාගේ අසනීපයක් තමාගේ රෝගයක් එයා සැලකිලිමත් විය යුතුයි. මේක නැවත මතුවෙනවද නැද්ද කියන එක ගැන අවධානයෙන් සිටීම. හොඳයි. අද මං හිතන්නේ මහාන්ත්‍රයේ පිළිකා පිළිබඳව හඳුනාගත්ත පමණක් නෙවෙයි. දැන් එවැනි ශල්‍ය කර්මයකට භාජනය වුණු පුද්ගලයෙකු අනිවාර්යෙන් පිළිපැදිය යුතු කාරණා කිහිපයකුත් අපේ වෛද්‍යතුමා මතක් කළා. ඉතින් අපිට පුළුවන් ඉදිරියේදීත් විවිධ පිළිකාමේ තත්වයන් පිළිබඳව හඳුනා ගන්නට අපේ වෛද්‍යතුමා අද කතා කළේ මහාන්ත්‍රයේ ඇතිවන පිළිකාමේ තත්වයන් පිළිබඳව ලංකා හොස්පිටල් නියෝජනය කරමින් පිළිකා ශල්‍ය විශේෂඥ නියෝමාල් පෙරේරා වෛද්‍යතුමා දවසේ අපේ ජීවිත රිඩක් වැඩසටහනට සම්බන්ධ වුණේ. ඔබට බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. එහෙමනම් තවත් දවසකදී අපි එතුමත් එක්ක මේ පිළිකා තත්වයන් පිළිබඳව කතා කරමු. අපි ප්‍රේක්ෂකින් දැනුවත් කරමු. අදට අපි සමුගෙන යනවා. එහෙමනම් සුබ දවසක් ඔබට.